సమస్యలంకా హెద సంకమే సంవిధానకల జాతిక హెద సమలువ ఈ పవత్తునే జాతిక జనబలవేకే నాయక అనురుకుమార్ దిశానాయక మహతాగే ప్రధానత్వేన్ ఇట హెద హెదియన్ సహభాగీ వూయే నిల అతమేన్ మెలస జాతిక జనబలవేగే మెతివన్న ప్రవర్తన కట్యుతు సందహా ఒన్గే వృత్తి సహ నిలందుమ యుదాకనీమ మెతివన్న నీతి ఉల్లంఘనే కిరీమక్ బవట సందహన్ కరమిన్ శ్రీలంక రిఫార్మ్ సంవిధానయ అద మెతివన్న కొమిసమట పెమనిల్లక్ బారతున్నా అపిద అన్నో హెద వృత్తియ కియన్నే మే రటే తియన వితామ గౌరవనీయ వృత్తియ నైటింగేల్ మెతినియగే ప్రతిజ్ఞావ గన అపి అవధాని యొము కరద్ది టేక అపిట పెహదిలివమ తేర్న దయ విశాల గౌరవయక్ సహిత వృత్తియ సిట్న వృత్తికయన్ పావిచ్చి వెలా తియనవ తవత్ దేశపాలన పక్షేక న్యాయపత్రయక్ ක්‍රියාත්මක කරන්න. ඔවුන් ඇත්තටම පාවිච්චි වෙලා තියෙනවා. මෙතෙන්දි මම කැමති නෑ ඇඟිල්ල දික් කරන්න ඒ හෙද හෙදියන්ට. පැහැදිලිවම ඇඟිල්ල දික් කරන්න ඒ අදාළ දේශපාලන පක්ෂයට. මොකද මේ දේශපාලන පක්ෂයට 71 කැරැල්ලේ ඉඳන් විශාල ඉතිහාසයක් තියෙනවා. මේ රටේ රාජ්‍ය සේවකයාට යම්කිසි විනයක් තිබ්බනම් ඒක විනාශයටපත් කරන්න. සදාචාරාත්මක වශයෙන්ුත් දේශපාලනික වශයෙන්ුත් ඉතාමත් වැරදි සාවද්‍ය ක්‍රියාවක් ඔවුන් විසින් කරලා තියෙනවා කියන එකයි අපේ මතය. මේ අතර සෞඛ්‍ය වෘත්තයේ වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් මහතාද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා. හෙද වෘත්තය මෙන්ම වෘත්තිමය නිලැඳුම් දේශපාලන උමනාවන්ට පාවිච්චි කිරීම වරදක් බවයි එම නිවේදනයෙහි දැක්වුණේ. ඕනෑම නිලැඳුමකට පුරවැසියන් ලෙස අප ලබා දෙන ගෞරවය දේශපාලන පක්ෂයකට ආරෝපණය කිරීම වෘත්තකින් විසින් සිදු නොකළ යුතු බවයි එම නිවේදනයෙන් වැඩදුට්ටත් අවධාරණය කරන්නේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේද මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව ලිඛිතව දැනුවත් කර තිබෙනවා. නිරීක්ෂණ සංවිධානයක් විදියට කැපේ සංවිධානය පිළිගන්නවා රටක ඕනෑම කෙනෙකුට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදවීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ඕනෑම දේශපාලන මතයන් දැරීමටත් අයිතිය තිබෙනවා. නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තිබෙන මෙවැනි කාල සීමාව තුළ මහජන බදු මුදලින් ලබා දෙන නිල එඳුමෙන් දේශපාලන කටයුතු වලට නිරත වීම හෙලා දකින වගේම සදාචාර විරෝධී ක්‍රියාවක් වෙනත් අපි දෙඩිව අවධාරණය කරනවා. ඒ හෙද හෙදියෙන් නිල එඳුමෙන් පෙමිනී සිටීම තුළින් රාජ්‍ය දේපළ අයිතා පරිහරණය සිදු කරන බව තමයි කැපේ සංවිධානය අවධාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ සංවිධාන කිහිපයක නියෝජිතින් අදහස් දැක්වුවා. ඊයේ සිදු සිදුවීම නෛතිකව අභියෝගයට ලක් කිරීමට නොහැකි ඊට අදාළව ඒ ආයතන වග බලාගත යුතුයි සහ මැතිවරණ කොමිෂන් සභාවට යම් නිර්දේශයක් දිය හැකි. නමුත් මැතිවරණ නිරීක්ෂණ ආයතන ලෙස අපගේ අදහස වන්නේ මෙම භාවිතය මං හිතන්නේ නතර වෙනවා නම් ඉතාමත්ම හොඳයි. රජයේ සේවකයන් අපි සලකන්නේ සමස්ත රාජ්‍යයේම මහජනතාවගේ නිර්මාණයක් ලෙස කිසිදු විභේදකරණයකට ලක් නොවි සියලු ජනතාව වෙත සේවය කළ යුතුයි රාජ්‍ය සේවකයා. ඔවුන් වෘත්තීය සමිතියකට සහභාගී වුණත් අපි දන්නව ප්‍රායෝගිකව සහභාගී වුණේ දේශපාලන රැස්වීමක් සඳහා මැතිවරණයක් අභිමුව යම් ප්‍රවර්ධනාත්මක කාර්යයක් සඳහා. එබැවින් මෙය මෙතනින් නතර වෙනවා නම් හොඳයි. ඉදිරියට අනිකුත් දේශපාලන පක්ෂත් අපි දුටුවොත් කළොත් මෙය අපි දකින්න ඉදිරියේදී එකම කරුණයි සියලු දේශපාලන පක්ෂ මේක පෙරහැරක් බවට පත් කරගනීවි. වෘත්තීය සමිතියකට තමන්ගේ වාර්ෂික සම්මේලනය පැවැත්වීම සහ ඒ සඳහා නිල ඇඳුමෙන් යන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව නිශ්චිතව කොහෙවත් අපි දැක්කේ නැහැ සඳහන් වෙලා තියෙනවා. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙලා තියෙන මොහොතක ඒ මැතිවරණයට තරං කරන දේශපාලන පක්ෂයක අපේක්ෂකෙක් සමුළුවට කැඳවා ගැනීම නොකළ යුතුව තිබුණු කාරණයක් හැටියට තමයි අපි දකින්නේ. ඔය ඒ සමුළුවට ඒ අදාළ දේශපාලන පක්ෂයේ නායකයා පැමිණෙනවා ඒ නිල ඇඳුම භාවිතා නොකර සිටියානම් මේක වඩා යහපත් දේශපාලන සංස්කෘතියකට හොඳ ප්‍රවේශයක් හැටියට අපි දකිනවා. රාජ්‍ය බලය ලබා ගැනීමට කටයුතු කරමින් තිබෙන දේශපාලන පක්ෂ මේ මූලික සදාචාරයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. සමස්ත ලංකා හෙද සංගමේ සංවිධාන කළ ජාතික හෙද සමුළුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද අදහස් පළ වුණා. දේශපාලනය කරන්න ඕන කෙනෙකුට අයිතියක් තිබෙනවා. නමුත් රාජ්‍ය සේවයේ යෙදෙනා පිරිසක් ඒ අයගේ නිල ඇඳුමින් දේශපාලන රැස්වීමකට ගෙනල්ලා මේ මැතිවරණයක් කැඳවලා තියෙන වෙලාවක දේශපාලනය කරන එක සදාචාරාත්මකද කියන ප්‍රශ්නය අපිට අහන්න සිද්ධ වෙනවා. දැන් මේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන කට්ටියනේ රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය කිරීම ගැන කතා කරන අය මේ ආකාරයට පැහැදිලිව ඇස්පනා පිට රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය කරන්න උත්සාහ කරන එකෙන් පේන්නේ ඉස්සරහට මේ අයට අවස්ථාවක් ලැබුණොත් ලැබෙයි කියලා මං හිතන්නේ ලැබුණත් මේ පවතින ක්‍රමවේදයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ මතය. ඒ රැස්වීමට සෞඛ්‍ය ශිෂ්‍යයේ කණ්ඩායම එන්නේ නිල ඇඳුමින්. ඒ සෞඛ්‍ය ශිෂ්‍යයේ කණ්ඩායමට එතනට එන්න රාජකාරි නිමාඩු දීලා තියෙනවා. රාජකාරි විදියට සලකනවා ඒ රැස්වීම. රාජකාරි නිමාඩු දෙන්නේ වැටුපෙන් කැපෙන්නේ නැහැ. සමහර ආයතන වලින් නිල වාහන දීලා තියෙනවා.
එතකොට එවැනි රැස්වීමකට ජනාධිපති අපේක්ෂකයෙක් ඇවිල්ලා තමන්ගේ දේශපාලනය ප්‍රවර්ධනය කරන වැඩක් කරනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. ඒකෙන් හරි පැහැදිලිවටම පේන්නේ අනුර කුමාර මැතිවරණ නීතිය කඩන බව. අනිත් අයගෙන් පොඩි වැරද්දක් වුණත් මහාලකුවට පෙන්නන අනුර කුමාරලා මැතිවරණ නීතිය කඩන බව රටටම ඔප්පු කළා අවසන්. අපි හිතනවා මැතිවරණ කොමිෂන් සභාව ඉතාම සාධාරණව මේ ගැන විමර්ශනය කරලා තීන්දුවක් දෙයි කියලා.